මේ ඔබ කරන ලොකු සත්ක්‍රියාවක් වෙනතුනේ. මොකද ඔබ ස්වාමින් වහන්සේලාට මේ පූජා කරන දාන මාන පුදු සත්කාර මේ මේ ආරාමයේ වෙනුවෙන් වෙනතුනේ ඔබ සබන් කැටයක් හරි පූජා කළා නම් මේ ආරාමෙන් කෙරෙන සියලුම පිනට සම්බන්ධ වුණා සමානයි. මොකද හේතුව ඒ හැම එකටම මේවා බෙදලා යනවා කියන්නේ. මේ දරුව වෙනුවෙන් මේ දරුවන්ගේ අධ්‍යාපන මේ දරුවන්ගේ යහපත අභිවෘද්ධිය මේ හැම එකටම ඔබ තමයි වෙනතුනේ. මහා බලකණුවක් වගේ ඉස්සරහා ඉන්නේ. ස්වාමීන් වහන්සේ නමක් මඟඵල පූර්ණ කළාට පස්සේ පින්සෙනි ඔබට මහ පොදුම පිනක්. මොඳ ඔබ තමයි මහා බලකණුවක් ඉඳගෙන සිව්පස සංග්‍රහ සත්කාර කටයුතු කළේ. මේ දරුවන් මේ යහපතට නැඹුරු වෙන වාරයක් ගන්න පින්සෙනි ඔබට අනන්ත අප්‍රමාණ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. මොකද ඔබ තමයි බලකණුවක් ඉඳගෙන ඔබගේ දානීය මහන්සිය තමයි පින්සෙනි. අපි කරන්නේ එයාට ගුරුහරුකම් දෙන එක විතරයි. නමුත් අනිත් සියලුම කටයුතු පින්සෙනි ඔබ සියලු දෙනා එකතු වෙලා කරන්නේ. ඉතින් ඒ පැත්තෙන් ඒක දැකලා සතුටු වෙන්න. ඒ වගේම දකින්න පින්විතනේ මේ දරුවන්ගේ ජීවිතය ගෙවෙන්නේ ඔන්න ඔය විදියට හැමදාම. මහාන වෙන්න ඕන කියලා හැම කිසිම බලකිරීමක් කරන්නේ නැහැ පින්විතනේ අපි. මොකද හේතුව අවුරුදු 18 වෙනකන් ඉන්නේ ඔය දරුවෝ පැවිදි වෙනවා නම් කවදා හරි. ඉතින් දැන් මොකටද පැවිදි වෙන්න කියලා කියන්නේ. නමුත් ඒගොල්ලන්ට ඕනේ ඒක තමයි. දැනට නමුත් යහපත් ප්‍රතිපදාවේ දරුවන්ට ඉන්න වෙනවා පින්විතනේ. මොකද හේතුව යහපත් ප්‍රතිපදාවේ නැතුව මෙහෙ ඉන්න බෑ. කාටවත් ඉන්න බෑ. ඉතින් ඒක නිසා ඒ දරුවෝ යහපතේ හික්මමින් කටයුතු කරනවා. ඉතින් මේක දැක්කයි කියලා ඔබ කලබල වෙන්න යන්න එපා. ඉඩ නෑ පින්විතනේ. ඉඩ හැදුනට පස්සේ ගොඩනැගිල්ලක් හැදීගෙන යනවා පින්විතනේ. දරුවෝ 180කට ඉන්න පුළුවන්. ඒක 180ෙන් දැන්ටම 60ක් පිරෙල ඉවරයි. 60කට වැඩි 70ක් ඉදලා පිරෙලයි. අපි හිතේ තින්නේ ගොඩනැගිල්ල හැදලා ඉවර වෙනකොට තව එකක් හදන්න පටන් ගන්න වෙනවා කියලා. මොකද හේතුව? එනවා. එයාට නිසි අධ්‍යාපනයක් ලැබලා දෙනවා. ඒ ඔක්කොම බොහොම ආදරයෙන් සෙනෙහසින් කරන දේවල් පින්විතනේ. ආරාමයේ ඉන්න ස්වාමින් වහන්සේලා අනගාരിക මහත්මීලා අනගාരിക මහත්තුරු තීරසාවිකා මහත්මීලා ආදී මේ පිරිස තමයි උගන්වන්නේ. ඔය අතර ඉන්නවා වැඩි හරි ඔක්කොම පින්විතනේ. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් වීමට අවශ්‍ය සුසුකම් සපිරිච්චයි. හෝ ඒට එහා ඉන්නයි. ආචාර්යවරු හිටන් ඉන්නවා පින්විතනේ. පාවතර පන්තියට උගන්වන්න. ඩොක්ටරේට් එකක් ගත්ත ඉන්නවා. පාවතර අයවතර පන්තිවලට සමත්ව ගන්න. ආදරයට සෙනෙහතර කරන ඒවා සල්ලි වලට කරන ඒවා නෙමෙයි. පඩියක් බලාගෙන කරන පඩියක් බලාගෙන තියා පඩියක් කියන එකක් අතර සම්බන්ධ නැහැ. මොකද ඒක අපේ දැන් ඔබ ඔබගේ දරුවට උගන්න්නේ පඩියක් බලාගෙනද? ඒක වචනේවත් පාවිච්චි කරන්න පුළුවන්ද? මම මගේ දරුවට පඩියක් බලාගෙන උගන්වන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්නේ නැහැ නේ. පඩිය කියන එකට සම්බන්ධ නැහැ. අපේ දරුවෝ ලෝකෙම ඉන්නේ අපේ දරුවෝ පින්විතනේ පුළුවන් නම් මුළු ලෝකෙම මෙහෙට ගෙනල්ලා උගන්වන්න තමයි අපිට ඕනේ. නමුත් බොහොම සීමිත පහසුකම් ප්‍රමාණයක් අපිට තියෙන්නේ. මේකෙන් කියන්නේ පහසුකම් හදලා දෙන්න කියලා නෙමෙයි. ඔබ ඔය කරන ටික ඇති ඔබ ඔහොම යන්න. ඒ කාලය ගෑවැයිමෙන් ඒව කෙරෙනවා. ඔබ ඇවිල්ලා අපි තුමනා උරහඳුනේ මං හදලා දෙන්නම් බිල්ඩින් පහක්. එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඇයි ඒ බිල්ඩින් පහක් හැදුවාම හරි ළමයි 500ක් ආවම බලාගන්නේ. එන අපි කියන හාමුදුරුවෝ තව 500ක් හදලා දෙන්න කියලා. ඉතින් එහෙම කරන්න බෑ. එතකොට එන පිළිවෙල එන ඒ අර සබාධහමෙන් රැස් වෙන විදිය තමයි හොඳ විදිය. එතකොට අනගාരിക මහත්මිල්ල එනවා අනගාരിക මහත්තුරු ඉන්නවා සීල ශ්‍රාවක ශ්‍රාවිකා මහත්මිල්ල මහත්තුරු ඒ උපති මහත්තුරු ඕමෝමෝමෝ පිළිස ටික සසුන්ගත වෙනවා. ඒ සසුන්ගත වෙන අනුපිළිවෙලට අනුව පුංචි දරුවොත් එනවා. එතකොට සර්වයිව් වෙන්න පුළුවන් අපිට. ඉතින් ඒ විදියට යන්න තියෙන කවුරුත් ඒක නිසා වැඩි උනන්දු වෙන්න එපා දේවල් වලට. මේක අපි කරන්න ඕනේ. අපි මේ ගිහිල්ලා ඔය මයි අංගනේ ආදිවාසයෙන් ඒ තැන් වලට ගිහිල්ලා අපි දරුවා ගෙනල්ලා මෙහෙ දෙන්න ඕනේ. එක මහත් එකට විදිලා තියෙනවා අප්‍රිකානු රටකින් දරුවෙක් සල්ලියට අරන් මෙහෙට පූජා කරන්න. අර එහෙම හිතලා තියෙනවා. මම මේව ගන්න පුළුවන් ලෝ මේ දරුවා යමක් ගෙව්වට පස්සේ මේ කාර්කමට නෙමෙයි මොනාරි අර ලංකාවේ දරුවෝ ගන්න පුළුවන් ක්‍රම තියෙන. එහෙම අරගෙන පූජා කරන්න ඕනේ කියලා. එහෙම කලබල වෙන්න එපා කවුරු. ඔබගේ දරුවා ගැන ඔබ තීන්දුවක් ගන්න
හැබැයි කලබල වෙන්න එපා. කලබල වුණා කියලා උත්තරයක් නැහැ. කාලයගේ වැයමෙන් අපි ගමු. ඔබ මේවා දැකලා ඔබ මේ මේ ඔබගේ දරුවටත් මේ දේ ලැබිය යුතුයි කියලා ඔබට හිතෙනවා නම් විතරක්. ඔබ ඉස්සරහට කරුණු කටයුතු කරන්න. මෙහෙට ආවොත් දරුවේ අපිට හදන්න පුළුවන් නම් අපි හදලා දෙන්න. දරුවා පැවිදිනවද නැද්ද කියලා දරුවා තීරණය කරයි පින්වතුනි. ඒක අපිට අදාළ කාරණාවක් නෙමෙයි. අපි අවශ්‍යතාවයේ තියෙන දරුවෝ පැවිදි වෙන තමයි. නමුත් එහෙම කියලා දරුවාම පැවිද්දට යොමු කරන්නේෙන් වැඩ කරන්නේ නැහැ. මොකද හේතුව කැමැත්තෙන් පැවිදි වෙන කෙනාගේ විතරයි නිවන තියෙන්නේ. අනිත් එක්කෙනාගෙන් තියෙන කරදරයක් විතරයි. එඳ කැමැත්තෙන් පැවිදි වෙන්න ඕනේ. දහම තේරුම් අරන් පැවිදි වෙන්න ඕනේ. අපි දහම උගන්වනවා. පුංචි දරුවන්ට හිටන් ඔක්කොටම ඉන්නවා බින්ගතනි. සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම න්‍යාය කතා කරන්න පුළුවන් පිරිස ඉන්නවා පුංචි දරුවත්. ඒකයි ඉස්සරහට බණක් රැස්ති කරලා දෙන්න. ඔබට අහන්න. අවුරුදු 8යි 9යි. අහලා බලන්න මේ බණ. මේ කියන ඒවා තේරෙන්නේ නැතිකොට ඒක පොඩ්ඩක් බලමු. එතනින්වත් මේක තේරුම් ගන්න පුළුවන්ද? ඉතින් එහෙම. ඉතින් ඒ දරු කැලට එකතු කරපු දැන් ඔතන ඉන්න මේ බොහොම පොඩි පිරිසක් ඉන්නේ. මොකද වීඩියෝ එක දැන් මාස 3 4 ක ඉඳලා හදනවා. ලේසි වැඩක් නෙමෙයි ඉතින්. ඔය 105 එක වියදම පින්වතුනි ඔය ඉතින් ඔබ දීපු ඔය කැමරා රෝ මේවා එක අනගාරික මහත්තුරු තාමින් වහන්සේලා හැමෝම එකතු වෙලා උන්වහන්සේලා ගිහි කාලේ ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරලා ඔබට සතුට වෙන්නේ හදපුවා ඉතින්. ඔය කාලේ වෙනකොට ළමයි මං හිතන්නේ 15ක් වගේ ඇත්තේ. දැන් 30 ගණක් ඉන්නවා අපේ. දැන් ඉඳ ඔක්කොම ඉවරයි. ඒ මට්ටමට ඉන්නවා. ඉතින් ඒකයි. ඉතින් ඔබ මේවා තේරුම් ගන්න. ඉතින් ඔබට ඔබේ දරුවා මේකට දායාද කරගන්න පුළුවන් වුණා නම් අද ඔබකට සතුට වෙනවා ඇති. ඒ අම්මලා තාත්තට තව තවත් සතුට වෙන්න පුළුවන් තමන්ගේ දරුවන්ට ලොකු ආරක්ෂාවක් ලැබීම සම්බන්ධයෙන්. ඒකම ඉතින් සමහර බුද්ධිමත් දෙමාපියෝ මේ පිට රටවල වලින් දරුවෝ අරන් එළේ මේ දාලා තියෙනවා. ඒක ඔබ හිතලා බලන්න. එක පිස්සු. නැත්තම් වෙන මොකක් හරි මේ තේරිච්ච යමක් තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා බින්ද කොළඹ රෝයල් එකෙන් ගෙනල්ලා මෙහෙට දාන. මං කියේ කොළඹ රෝයල් එකට දරුවෙක් දාන ආනන්දේට ආනන්ද DS එකට රෝයල් එකට දරුවෙක් දානවා මගේ අම්මවත් විකුණන නොමිනිස්සු මේ. නමුත් මේ දහම තේරුම් ගත් දෙමාපියෝ තමගේ දරුවන්ට තියෙන රැකවරණය දැකලා ඒ ඉස්කෝල වලින් අස් කරගෙන පින්වදනේ මේවට ගෙනත් දාන. මොකද අම්මලා තාත්තලා දන්නවා ඉස්කෝලේ ගියා වගේ නෙමෙයි දරුවා යහපතට හැදුන්නේ නැත්තම් දරුවගේ ජීවිතෙන් ඇති පළක් නැහැ. යහපතට හැදෙන සමාජයක් නැති බව ඒ පිරිස දන්නවා. මොකද ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෝ සමහරු ලෝකේ වෙන ලංකාවේ වෙන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්න පිරිස. ඒගොල්ලෝ දන්නවා. අපි දැනගන්නේ පස්සේ. කලින්ම ඒ පිරිසත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ රජයේ පිරිස. ඒ පිරිස දන්නවා. දැන් රටේ මෙන්න මේ වගේ තත්ත්වයක් යන්නේ. දරුවන් ආරක්ෂා කරගන්න. සාමාන්‍ය ජනතාවට අන්තිමට රොඩනේ එන්නේ පිංගු. ඉතින් මං කියන්නේ ඒ වෙන් ඔබ ඉන්ෆ්ලුවන්ස් කරන්න හදනවත් නෙමෙයි. මම මේ පෙන්වෙ ඉතින් මේ පිරිස Tamanට ගැලපෙන දේවල් කරනවා. යහපත අභිවෘද්ධිය පතනවා Tamanගේ දරුවාට. ඉතින් කොහොම හරි මෙහෙට දරුවෙක් ආවොත් අපි රකින්නවා. උපරිමයෙන් රකින්නවා. ඒ දරුවා පුංචි දරුවෙක් හෝ වේවා වැඩිහිටි දරුවෙක් හෝ වේවා කවුරු ආවත් අපි රකින්නවා උපරිමයෙන්. ඒ දරුවන්ට අවශ්‍ය දහම්මක පාදල දෙනවා. නිවන් දකින්නවද නැද්ද කියන එක ඒ දරුවා තීරණය කරනවා. නිවන් දකින්න නම් අපිත් එක්ක ඉන්නවා. නැත්නම් මෙන් යනවා. එච්චරයි තියෙන්නේ. ඉතින් ඔබ තීරණය කරන්න. හිමීට තීරණය කරන්න. තීරණය කළා. අනුන්ගේ ළමයි ගැන නෙමෙයි ඔබගේ දරුවා ගැන තීරණය කරන්න. මොකද හැමෝගෙම දරුවන්ව දාන්න ඉඩ නැහැ පින්වතුනි. අපිත් එක්ක යාව ජීව සම්බන්ධ වෙලා කටයුතු කරන දරුවෝ ටිකවත් ඒ අම්මලා තාත්තලාගේ දරුවෝ ටිකවත් රැකගන්න තමයි අපි මෙහෙම වැඩපිළිවෙලක් මේ කරන්නේ. ඔය සමහරට ඔබට පැවිදි වෙන්න එන්න ඕනේ. නමුත් ඔබට පුංචි දරුවෙක් ඉන්නවා. ඒක නිසා ඔබට පුළුවන් ඔබගේ දරුවටත් ඒ යහපත කරගෙන ඔබට පැවිදි පැවිදි වෙන්න හෝ අනගාരികා වෙන්න හෝ ඒ කටයුතු සිද්ධ කරගන්න. මේකට තමයි තියෙන්නේ. ඒක නිසා මයංගනේ පැත්තේ ඔය හැමතැනම මඩ කලපුව අම්පාර ඔය ආදිවාසීන් කියලා බස් එකක් එකතු කරගෙන ගිහිල්ලා දරුවෝ අරන් එන්න එපා. ඉඩ තිබුණා නම් ලෝකෙම දරුවෝ ආවක් කමන්නේ. එහෙම කරන්න බෑ. නමුත් ඔබගේ
දරුවන්ට අපි පළවෙනි අවස්ථාව දෙනවා. මොකද ඔබට නිවන් දකින්න ඒක ලොකු පිටුවහලක් වෙන නිසා. අනික අතට ඉස්සරහ රිහැබිලිටේෂන් සෙන්ටර් එකක් හැදුවට පස්සේ ඔබට තමයි පළවෙනි අවස්ථාව දෙන්නේ. මොකද මේකට දාන්න බැරි දරුවව අපි මොකෙන් ගන්නද? ඒකෙන් අල්ලගන්න. එතන ඔබගේ දරුවෙක් ඉන්නවා නම් කුඩු ගහන ඒවට ඇබ්බැහි වෙලා විනාශයටපත් වෙච්ච අන්නේ දරුවට තමයි අපි පළවෙනි අවස්ථාව දෙන්නේ. ඒකේ වැඩ කටයුතු ශීඝ්‍රයෙන් කරගෙන යනවා. නමෝ දවසකදී ඒවා විවෘත වෙලා ඒවට දරුව ගැනීමේ කටයුතු සිද්ධ වෙවි. ඒ දවස් වෙනකොට ඔබට කියන්නම්.